ශ්‍රේණි අමසේන මහත්මිය කිව්වා වගේම අපේ සෞඛ්‍ය පිළිබඳව අපි වඩාත් සැලකිලිමත් විය යුතුයි. මොකද වයස්ගත වීමත් එක්ක වයස කියන දේ ඉලක්කමක් විතරයි. නමුත් යම්කිසි ආකාරයකින් ස්වභාව ධර්මයෙන් හැදෙන්න පුළුවන් ලෙඩ රෝග තියෙනවා. එහෙම නැත්නම් කාලයත් එක්ක අපේ තියෙන වැරදි සමාජ රටා ජීවන රටා නිසා හැදෙන්න පුළුවන් ලෙඩ රෝග තියෙනවා. ඒවෙන් ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. ඒතර කායික සෞඛ්‍ය පිළිබඳව අපි විශේෂයෙන් කතා කරන්න ඕනේ නේත්‍ර. අද අපි කායික සෞඛ්‍ය පිළිබඳව විශේෂයෙන් කතා කරන්න සූදානම් වෙනවා. සහ වැඩිහිටියන්ට විතරක් නෙවෙයි ඕනම කෙනෙක්ට. නමුත් වැඩිහිටියන්ම මූලික කරගෙන. මොකද අපි අද යෝග්‍යතාවයේ වුණත් මුලින්ම කිව්වේ වැඩිහිටියන් සම්බන්ධ කරගෙන තමයි ගොඩක් දේවල් මේක සිද්ධ වෙන්නේ කියලා. අද අපි ඒ ගැන කතා කරන්න අපේ මැදිරියට අපි ගෙනගත්තා වෛද්‍ය සාකච්ඡාව සඳහා කායික රෝග විශේෂඥ වෛද්‍ය චන්දන කනකරත්න මහත්මයා. ආයුබෝවන් සුබ දවසක්. අද අපි මුලින්ම කතා කරන්නේ මොනවා සම්බන්ධව? මම මෙතනට එනකොට මේ ශ්‍රියාන් යමරසෙන් මහත්මයා මට පොඩක් ආරාධනාවක් කළා. ඒක ඉතින් පිළිගන්න ඕනේ නේ හැම වෙලෙම. ප්‍රවීණ සහ නිහතමානී කලාකාරියකින් එන ආරාධනාවක්. එතුමිය ඉල්ලා සිටියා සෙලියුලයිටිස් කියන තත්ත්වය ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා. මොකද පෞද්ගලික අත්දැකීම් තියෙන නිසා එකෙන් පීඩාව විඳින්න පුළුවන්, එකෙන් පීඩාව නොවිඳ බේරෙන්නත් පුළුවන්. ඒක නිසා ඒ ගැන කතා කරන්න හොඳයි. මටත් හුඟක් ඒ වගේ තත්ත්වයන් ඇති patients හම්බෙනවා. සෙලියුලයිටිස් කියන්නේ මොකද්ද? සෙලියුලයිටිස් කියන්නේ සාමාන්‍යයෙන් අපි මතු පිටින් පේනවා ආසාදනයක් වුණාම හැම රතු වෙලා ඒක නිකන් අල්ලනකොට රස්නේ වේදනාකාරී සමහර වෙලාවට. ඒක ගොඩක් වෙලාට පාදවල අපි දකිනවා. නමුත් වෙන තැන්වලත් එන්න පුළුවන්. අපි දැකලා තියෙන එක අත්වල එනවා, මූණේ එනවා, හිතේ එනවා, ඒ වගේ එන්න පුළුවන්. නමුත් කකුලේ හුඟක් පැහැදිලි වෙනවා. ප්‍රධානම ලක්ෂණය තමයි හැම රතු වෙනවා. රතු වුණාම කට්ටිය පොඩ්ඩක් ඕක මේ රෑෂ් එකක් කියලා එක එක ඒවා ගාලා තෙල් ගාලා මෙන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න ගියොත් ඔක තව ටිකක් පැතිරෙන්න පුළුවන්. ඒ වෙලාවේදී පොඩ්ඩක් වෛද්‍ය උපදේශයක් ගත්තොත් ඒකට මගදිම ඒක පැතිරෙන්න ඉස්සෙල්ලා බේර ගන්න පුළුවන්. ඉතින් ඒකට අනිවාර්යයෙන් මේ සෙලියුලයිටිස් කියන්නේ ඒ හැම සහ එකට යටින් තියෙන පටකවලට ආසාදනයක් ඇති වෙලා තියෙනවා. බැක්ටීරියාවක් ඇති වෙලා තියෙනවා. ඉතින් බැක්ටීරියාව අයින් කරන්න බෑ මතු පිටින් ගන්න දේ වලින්. ඒකට අනිවාර්යයෙන්ම ප්‍රතිජීවකයක් ගත යුතුයි. ඇන්ටිබයොටික් එකක් ගන්න ඕනේ. හුඟක් වෙලාවට ඔක පැතිරුණොත් පොඩි අවස්ථාවලදී අපිට කටින් ගන්න බෙහෙත් වලින් පමණක් ඔක බේර ගන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් ඔක පැතිරුණත් අනිවාර්යයෙන්ම ස්පිතාලයකට ඇවිල්ලා බෙහෙත් වෙදින්න ඕනේ. සෙලියුලයිටිස් දැන් හැදෙන්න මොකක් හරි සාධකයක් තියෙනවා. මම මතක දැන් නයි කූබියක් එහෙම ගෑවට පස්සේ අපේ හැම රතු වෙලා ඊට පස්සේ එතන රස්නේ ඇති වෙනවා. දැන් ඒ වගේ ආකාරයකින්ද මේක හැදිවෙන්නේ? ඒකත් ඔව් ඒකත් එකක්. එකක් හුඟක් වෙලාවට නයි කූබියක් කෑවම හරි සතෙක් කෑපුවාම එන්න පුළුවන් එක ඇඟෙන් එනවා පොඩි ප්‍රතික්‍රියාවක්. ඒ සම්බන්ධයෙන්. ඒ වෙනමත් රතු පාට වෙන එකට අපි කියන ඉන්ෆ්ලමේෂන් කියලා. නමුත් මේක ඊට වැඩි එහා යන එක. ඉන්ෆ්ලමේෂන් කියන තත්ත්වය තියෙන පුළුවන්. නමුත් එතන පටන් ගැනීම වෙන්න පුළුවන්. ඒක සතා හපන නිසා විස බීජයක් ඇතුල් වෙන්න පුළුවන්. ඒකේ පාටක දිගේ පැතිරෙනවා. සමහර වෙලාවට ડોක්ටර් දැන් වැඩිහිටි වයසට යනකොට නෙමෙයි තරුණ වයසේදී දියවැඩියාව කියන රෝගී තත්ත්වයෙන් ගොඩක් අය පීඩා විඳිනවනේ. හැබැයි කෙනෙක් හිතන්න පුළුවන් දැන් ඔබතුමා මේ සඳහන් කරන රෝගී තත්ත්වයේ සහ දියවැඩියාව අතර සම්බන්ධයක් තියෙනවායි කියලා ඉවරලා. එහෙම සම්බන්ධයක් තියෙනවා. ඔව් සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් විවාහකේ තත්ත්වය හැමෝටම හැදෙන්නේ නැහැනේ. ඒ සඳහා මොකක් හරි හුඟක් අයට ඒ සඳහා සාධකයක් තියෙනවා. දිවැඩියාව එක සාධකයක්. දිවැඩියාව තියෙන අයට නිතර නිතර හැදෙන්න පුළුවන්. මොකද ඒ පාදයේ නොයෙකුත් ආබාධ වෙනවා. ගොඩක් අයගේ පාදයේ එකක් දැනීමක් නැහැ. ඒක නිසා මොකක් හරි වුණාම දැනෙන්නේ නැහැ. ගොඩක් කාලේ යනකම් කවුරු හරි පෙන්නන ගමන් හරි වෙනවායි කියලා. සමහරුන්ගේ නියපොතු ආසාදන තියෙනවා. සමහරුන්ගේ ඇඟිලි කරු අතරේ ආසාදන තියෙනවා. සමහරු පාවහන් පළඳින්නේ නැහැ. දිවැඩියා රෝගියෙක් පාවහන් පළඳින්නේ නැති එක ලොකු ප්‍රශ්නයක්. ඒක හුඟක් යාතු වෙන්න පුළුවන්. ඉතින් ගේ ඇතුලේ පාහම් වන්න මොකද කකුල කොහරි වැදුනොත් තේරෙන්නේ නැහැ සමහරවිට. කකුලේ දැනීමක් නැතු වෙනවා. හැමෝටම නෙමෙයි සමහරවිට. මේ ශ්‍රියානි මහත්මිය ඔය ගැන අපිට ගොඩාක් අවධානය යොමු කරන්න කියලා කිව්වා. එතුමිට අනිවාර්යයෙන් ගොඩාක් ප්‍රශ්න ඇති. ඔක හිතියාගෙන. අහමු. අත් වශයෙන් මම මුලින්ම සෙලියුලයිටිස් හැදුනේ මගේ මවට. දැන් අවුරුදු කොහොමද 12කට විතර කලින් ડોක්ටර්. එතකොට මම ඒ ලෙඩේ නමවත් අහලා තිබුණේ නැහැ මොකද්ද කියලා. කකුල රතු වෙලා මේ උණ හැදුනා. තදට උණ හැදුනා. අම්මා දන්නේතුව කසලා තිබුණා. ඉතින් ඒකිනුත් හොඳට අම්මට පොඩි වෙලාව දෙන පොඩි. ඔව්. ඉතින් ඒ වෙලාවේ අම්මගේ වයසත් එක්ක අම්මා 80න් වගේ උණ වැඩිකමට දොඩවන්න පටන් ගත්තා. අපි හරි බය වුණා. ඉතින් අපි එක්කන් ගියා ආරෝග්‍ය ශාලාවට. එක්කන් ගිහිල්ලා බලලා ඔක්කොම චෙක් කරලා බලලා තමයි කිව්වේ මේක සෙලියුලයිටිස් කියලා. මං ඒ වෙලාවේ තමයි නම ඇහුවේ. ඉතින් මං ඒ ડોක්ටර්ගෙන් ඇහුවා ડોක්ටර් මොකද්ද මේක හැදෙන්නේ? ඉතින් මේක නියම වෙලාවට ප්‍රතිකාර කරේ නැත්නම් අපේ ડોක්ටර් කිව්වා වගේ ඒක වැඩි දියුණු වෙන එක අර හැම නෙමෙයි මස් දිය වෙනවද ડોක්ටර් ඒකේ? ඒකේ පටක හැමටත් සහ ඒකට යටින් තියෙන පටකවල තමයි ආසාදනය තියෙන්නේ. ඔව්. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ ඔතන හුඟක් අයගේ හිටින්නේ නැහැ. ඔතන විතරක් තියෙන්නේ නැතුව Level tattoo लेना. Level tattoo हम अपने अर्कियाने में सेप्टिसी में किया. लेकिन मुझे अंगपुरा में आना इट पास ये विषय අනිකුත් අවයවලට පැතිරෙන්න පුළුවන්. දැන් එතුමිය කියලාම රෝග වුණාට පස්සේ වුණ රෝගියත් එක්ක ටිකක් ඇඟට අපහසුතාවයක් එනවනේ. ඒතර ස්නායු පද්ධතියට මේක ඍජුව බලපානවා. මුළු ඇඟටම බලපානවා. මුළු ඇඟේම ක්‍රියාකාරීත්වයට බලපානවා. ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒක හරියට ප්‍රතිකාරයක්. ඒක නැතුණාට දරුණු ලෙඩක් ඒක. ඊට පස්සේ මගේ මහත්යරත් ඇදුණා. අමරේට. ඉතින් එතකොට ડોක්ටර් තමයි මේක කරේ. ඒතර මූලික අවධියේදී අපි මේක හඳුනාගන්නේ දැන් ඔබ කිව්වා වගේම ඇඟ ප්‍රදේශයේ ඒතන රසණයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට ඔබ කිව්වා වගේ නිර්වින්දනය වගේ කියන්නේ දැනෙන්නේ වගේ දෙයක් වෙන්න පුළුවන්. දැන් ඔබ එතන ගොඩක් කැක්කුමක් වෙනවා. කැක්කුමක් වෙන ඉතින් වැඩේ තියෙන්නේ අපි ගොඩක් වෙලාවට අපිම ප්‍රතිකාර කරගන්නවා. එතන පොඩි ප්‍රශ්නයක් එන්නේ. මොකද ආසාදනයක් ඇතුළේ තැනකට බාහිරින් දේවල් ගන්නකොට ඒ වගේ මොන දේවල් තියෙනවද අපි දන්නේ නැහැ. ඒ නිසා ආසාදනේ පැතිරෙන්න ඒක උදව් වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී අපි වැඩිහිටියෝ පිළිබඳව කතා කරාට ડોක්ටර් සමහර වෙලාවට අපි විවිධ ආලේපන වර්ග තාරුණ්‍යයේ නම් මේ තත්ත්වය ගොඩක් වැඩි විවිධ ආලේපන වර්ග ප්‍රමිතියක් නැති ආලේපන වර්ග ගල්වනවා සමහර වෙලාවට ඒ වගේ තැන්වලදී අපිට පුළුවන් අපේ හැමේ හිතන්නට පුළුවන් හැමේ දද වැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා මේ වෙනි තත්ත්වයක් මේ රෝගයට හේතු කාරණා වෙන්නටත් පුළුවන්ද පසු කාලීනව නෑ පසු කාලේ ඒක ඒ වෙලේ හැදිලා අපි වෙදකම් කළාට පස්සේ ඒ තත්ත්වය ඉවරයි නමුත් ඒකට පාදක වෙන හේතුවක් තියෙනවා දිය වැඩියා ගැන මතක් කළා වගේ සමහරුන්ගේ තියෙනවා මේ අපේ මේ ලේවලින් දැන් අපේ රුධිර නාල වලින් ලේ ආපුවාම ඒ ලේ පොඩි නාලිකා වලට ආවම එකෙන් එළියට එන්න ඕනේ වතුර. ඒ වතුර වලින් තමයි අපිට ඔක්සිජන් සහ ආහාර ලැබෙන්නේ. ඒ වතුර ටික අපෝ කලෙක් එකතු කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒකට තමයි වසා නාල. වසා ගැටිද කියන්නේ අපි කියන්නේ ලිම්ෆ් නෝඩ්ස් අර මේ කුද්දැටි කියන්නේ. ඒ කුද්දැටි වලට එන නාල වසා නාල. ඒ වසා නාල වලින් තමයි මේක ඇදලා ගන්න. සමහරුන්ගේ වසා නාල හිර වෙනවා. හිර වුණාම වතුර ඇදලා ගන්න නැතුව කකුල ඉදිම වෙනවා. අපි දකිනවා සමහරව අවුරුදු ගණනාවක් කකුල මෙයා වෙලා තියෙන ඒ බරව කියලා ඉස්සර කිව්වා. නමුත් බරව රෝගය දැන් අඩුයි රටේ. වෙන වෙන හේතු නිසා ඒක වෙන්න පුළුවන්. ඒ වගේ අයට අනිවාර්යයෙන්ම සෙලියුලයිටිස් කියන රෝගය ඇති වෙන්න හුඟක් ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. දැන් මේ රෝගේ අපි සත්වෙක් විදලා හරි කමක් නැහැ කිව්වා වගේ දීවැඩියා රෝගිය තියෙන කෙනෙක් හරි කමක් නැහැ. මේකට අමතර මොකක් කර වෙන සාධකයක් තියෙනවද? කෑම මාර්ගයේ හැම රෝග තියෙනවා කියන්නේ. සමහරුන්ට මට සමහරු හම්බ වෙනවා හැම පැලෙනවා. ඒක හරියාකාරව නැතුව අපි ඇවිද්දොත් එimhe මඩක එහෙම නැත්නම් පොළොවක ඉතාමත්ම වේගෙන් ඒක ආසාදින වෙන්න පුළුවන්. එතකොට හැමේ යම් ආකාරයක හෝ පටකවල හෝ කරු අතරේ හෝ නැත්නම් නියපොතු වල හෝ යම් ආකාරයක ආබාධ තියෙනවනේ එතනින් වශවේජය ඉතුරු වෙන්න පුළුවන්. අපිට ඇහැට පේන්නේ නැති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට පේන්නේ නැහැ සමහර ඒවා. මේ එහෙම නැත්නම් ඇඟේ ප්‍රතිශක්තිය අඩු වෙන යම් හේතු තියෙනවා. එකක් දියවැඩියා වේ වගේ තත්ත්වයක් නොයෙකුත් අනිකුත් හේතු නිසා. සමහරට වයස්ගත වීම තුළම ප්‍රතිශක්තිය අඩුවීමක් වෙන්න පුළුවන් සමහරුන්ගේ. හැමෝගෙම නෙමෙයි. ඒක ප්‍රතිශක්තිය අඩුවීම වයස්ගත වීමේ කොටසක් නෙමෙයි. නමුත් ඒක නිසා සමහරුන්ගේ අඩු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තත්ත්වවලට භාජන නැත්නම් අපි හරියට කන්නේ නැත්නම්. මේ හරියට කන්නේ නැති කෙනෙක් නම් අපි පෝෂණය හරිය නැත්නම්. ඒ වගේ ගොඩක් જાති මත ඒකට ගොදුරු වීම හැකියාව තියෙනවා. ඔව් අර නොදන්න දෙයක් ගැන කතා කරනකොට ආවිෂ්ක අපිට තියෙන අත්දැකීම් ගොඩක් වැදගත් වෙනවානේ. දැන් ශ්‍රේයානි මහත්මිය කියන්නේ මේ රෝගේ අත්දැකීම් දෙපාරක්ම විඳපු කෙනෙක්. දැන් වෛද්‍යවරයෙක් නිර්දේශ කරන දේවල් තියෙනවා. සමහරට වෛද්‍ය ප්‍රතිකාර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ජීවන රටාව වෙනස් කිරීම වෙන්න පුළුවන්. හැබැයි වෛද්‍යවරයා කියන දේටත් වැඩි ඔබ ළඟ ඉඳගෙන ශ්‍රේයානි මහත්මියක අත්දැක්ක. කොහොමද එතකොට ඒක දැනුණු විදිය සහ ඒක නැති කරගන්නට ඔබගේ මවගෙන් ස්වාමි පුරුෂයාගෙන් මේ දේ රෝගේ තුරන් කරගන්නට කොහොමද ගෙදර ඉඳගෙන ඔබ කටයුතු කරේ? ඔය ඉතින් මගේ මවට හිටියේ මං විතරයි. ඉතින් මම ආසනේ වුණාම මං සෑහෙන දුරට සැලුණා. හද මොකද මං අහලා නැහැ ලෙඩේ ડોක්ටර්. ඉතින් මොකද්ද මේ? ඉතින් සමහරක් මම නොදන්න අය කියනවා මම ඉස්සලා ඇහුවාගේ ඇතුලේ මාස් දිය වෙනවා කකුල කපන්න වෙයි. එහෙම වෙනවද ડોක්ටර්? නෑ. දෙකක් කරන්න පුළුවන්. කකුල කපන්න සෙලියුලයිටිස් වලට. නමුත් මේ ඒක ප්‍රතිකාර කළ හැකි දෙයක්. ඒක සම්පූර්ණයෙන් ප්‍රතිකාර කළ සුව කළ හැකි දෙයක්. නමුත් ඒ කාලේ සුව වෙන තෙක් නොයෙකුත් ආබාධ වලට ලක් වෙන්න පුළුවන්. ඒක මරණය පවා දක් වෙන්න පුළුවන්. අර ලේවලට ඇතුල් වෙනවා. ගොඩක් වෙලාවට දැන් අර පිරිසිදුකම කියන සාධකය. එහෙම නැත්නම් වැඩිහිටියෝ කිව්වහම චුට්ටක් මුරණ්ඩුත් වගේ නේ ડોක්ටර් කියන දෙයක් අහන්නේ නැහැ. කකුලට සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්නේ නැහැ. සමහර වෙලාවට එතනින් විස බීජ යන්න පුළුවන්. සමහර වෙලාවට නියපොතු හරියට කපන්නේ. මේ වගේ දේවලුත් බලපානවද මෙලෙඩේ හැදෙන්න? බලපාන්න පුළුවන්. මේ ඔව් ඒ කියන්නේ කකුලේ තියෙන අපි කියන්නේ මේ හයිජීන් එක මේ පිරිසිදු තියාගැනීම ඉතාම වැදගත්. කොතනටත් වැදගත් ඒක. නමුත් කකුලේ මේ වගේ තත්ත්වයන් නිතර හැදෙන කෙනෙකුට පළවෙනිට අපි කියන දේ කකුල පිරිසිදු හොඳට සබන් දාලා හොදලා තියාගන්න. නිින්දට යනකොට පොඩක් බලන්න. දියවැඩියා බලන්න තියන අයට කොහොමත් කියන දෙයක්. අපි කොහොමත් නිින්දට යන්න ඉස්සෙල්ලා ඇඳට ගොඩ වෙන්න ඉස්සෙල්ලා කකුල් දිහා බලන්න. කකුලේ මේ ආසාදනයක් තියනවද? කැපිලා තියනවද? කට්ට කැඳලා තියනවද? තමන්ට නොදැනි. ඉතින් ඒ වගේ වෙලාවකට ආසාදනයක් කොහේ හරි ඇති වෙනවා නම් අපිට පේනවා. දැන් ඕකට මේ බලපාන සාධකයන් තියෙන මොනවානේ සමහර වෙලාවට කෙනෙක් කියන්න පුළුවන් හරි ඔය රෝගය හැදුනාට පස්සේ හදවත් රෝගය ඇතිවීමේ බල ප්‍රවණතාවය වැඩි කියලා. heart attack එකක් එන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි කියලා. අය කිව්වා වගේම අපි රෝගී දැනගත්තට පස්සේ පිටින් කියන කතාවලට අපේ ඔළුව විකාර වෙනවා. ඒවට heart attack එනවා. ඒවට heart attack එනවා. ඇත්තටම එහෙම දෙයක් වෙන්න පුළුවන්. නෑ heart attack එකක් එන්නේ නැහැ ඕකෙන්. නමුත් අපි හිතමු ඒ සඳහා දැන් ඇගේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණ වෙනස් වෙනවා. ඒගොල්ලෝ හුඟක් පැතිරුණත් එකක් අමාරු වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක හෘද වස්තුවේ තියෙන ක්‍රියාකාරීත්වය වැඩි වීමක් තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක පොඩ්ඩක් ඒකට ප්‍රවණතාවයක් එන්න පුළුවන්. නමුත් සෙලියුලයිටිස් නිසා එකක් ඇති වෙන්නේ නැහැ. නේ අපිට සිංහල බෙහෙත් එක අපි කියන්නේ ආයුර්වේදයේත් එක තර්ක කිරීම නෙමෙයි. සමහර තැන්වලදී සමහර බටහිර වෛද්‍ය විද්‍යාවට යන එක තමයි හොඳ. සහ දැන් වලක්වා ගැනීම ගැන කතා කරද්දී ඇත්තටම ආයුර්වේදයේ ක්‍රමයක් තියෙන්න පුළුවන් බටහිර විද්‍යා ක්‍රමයක් තියෙන්න පුළුවන්. බටහිර විද්‍යාව අනුව මේක වලක්ව ගන්න කොහොමද අපි? වලක්වන්නේ ඒකට හේතු වුණු සාධක ඉස්සලා හොයන්න ඕනේ. ඒ කියන්නේ මේක ඉස්සලා කිව්වාගේ නොයෙකුත් හේතු සාධක තියෙනවා. ඒකට භාජනය විය හැකියි. එහෙම නැතුවත් කට්ටියට හැදෙන්න පුළුවන්. ඒකට කාරණා දෙයක් නැහැ. හේතු සාධක තියෙන අය ඒ හේතු සාධක වර්ධනය වෙන එක වලක්ව ගන්න ඕනේ. දියවැඩිය හරියාකාරව තියා ගන්න ඕනේ. කකුල හොඳ පිරිසිදුව තියා ගන්න ඕනේ. හමේ රෝග තියෙනවා නම් ඒක සඳහා නියම ප්‍රතිකාර ලැබිය යුතුයි. කකුල ආරක්ෂා කර ගැනීමට පාවහන් පැළඳි සුදුසු පාවහන්. සමහර පාවහන් තියෙනවා අපි දානවා හිර වෙනවා. අද අපි තියන්නේ ඉස්සරහා කෙලින් වෙන සපෝට්. ඒ වගේ බෝට් එකත් එහෙම ටිකක් අමාරු. මොකද අපි කකුල පළල් වෙනාට මේවා අපි හේනවා. දැන් ඒ සම්බන්ධයෙන් සාමාන්‍ය තරුණයෙක්ට නමුත් මේ අපි සාගනේ ඒ වගේ තමයි කියන්නේ කකුලට කම්ෆර්ටබල් මහසරු. පාවහන් දාන්න ඕනේ. හුඟක් වෙලාවට අපි දිවැඩියා තියන අයට කියන්නේ මුරුදු පතුල මුරුදු වෙන්න ඕනේ. මොකද ඒතර කකුල හරියට හොඳට ඒක මත සපෝට් වෙලා තියෙනවා. ඒ වගේ පාවහන් සුදුසු පාවහන්. ඒ වගේ ඒවා ඇත්තටම ඉතින් අර හකුරු කන්නක් ගුරෙක් ඕනේ කියනවා වගේ හැම දෙයකටම පොඩ්ඩක් සුදුසු අවශ්‍ය මේ ඇඩ්වයිස් ටිකක් ගන්න අවශ්‍යයි. මොකද ඔය වගේ දෙයක් එනකොට දැන් මේ මෙතුමිය කිව්වා වගේ අරක මතු වෙනකොට අපි ඒ වෙලේ පෙන්නා ගන්න පුළුවන් වුණොත් කාට හරි වෛද්‍යවරයෙක්ට ඒක පහසුවෙන් කියන්න පුළුවන් තත්ත්වයක්. මේක මේ ස්පෙෂලිස්ට් කෙනෙක්ට බලන්න ඕනේ නැහැ. ඒක සාමාන්‍ය උනත් බලන්න පුළුවන්. ඒ වගේ දෙයකදී අපිට ප්‍රතිකාර පටන් ගන්න පුළුවන් කුල තියෙනවා. ගොඩක් වෙලාවට ડોක්ටර් දැන් කෙනෙක් හිතන්න පුළුවන් දැන් ගෙවල් වලනේ වැඩිපුර වෛද්‍යවරු ඉන්නේ. ගෙවල් වල වැඩි හිටියොත් වෛද්‍යවරු, ඉන්න දරුවොත් වෛද්‍යවරු ගොඩක් වෙලාවට දැන් වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා බෙහෙත් ගන්නවා. මාසිකට බෙහෙත් දෙනවා නම් ඒක බොන්නේ දවස් 4යි. එහෙම නැත්නම් අපි මේ ටික අයින් කරලා අපි වෙන මොනවා හරි බෙහෙත් ටිකක් අපි අර දේ ගාලා බලමුද ඔය වගේ ගොඩ වෙදකම් කියලා අපි කියනවා. ගොඩ වෙදකම් කරන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ નિયમિત කාල සීමාව බෙහෙත් ගන්නේ නැහැ. මේක තුලින් නැවත මතුවීමක් තියෙන්න පුළුවන්. දාචුට්ට කඩු වෙලා වගේ තිබිලා නැවත මතුවෙන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන් කියන්නේ දැන් සමහර ලාවට ඒ කියන්නේ බොහෝ විට සෙලියුලයිටිස් වගේ තත්වයකට දවස් 10ක් දවස් 14ක් වගේ කාලයක් අනිවාර්යෙන් ගත යුතුයි. නැත්තම් මතුවෙනවා. දැන් පහුගිය දවස්වල මම සමහර ලෙඩ හිටියා. ඒගොල්ලන්ගේ දවස් 14 වෙනොත් අඩු නොවන අය. ඒකට ඒක වෙනස් දෙන්න ඕනේ. ඒක සම්පූර්ණයෙන් මේ තත්ත්වය අඩු කරගන්න. ඉතින් ඒක නිතර වෛද්‍යවරු බලලා ඒ තත්ත්වය හනුව තමයි ඒක තීරණය කරන්නේ. සාමාන්‍යයෙන් අපි කියන්නේ සති දෙකකට විතර කිට්ටු වෙන ප්‍රමාණයක් අනිවාර්යෙන් බෙහෙත් ගන්න. ඔය නේත්‍ර කිව්වගේ වෛද්‍යවරු වැඩි. දැන් ශ්‍රියානි මහත්මියත් එක දන්නේ නැති නේත්‍රටත් ඒක දැනෙලා ඇති. දැන් අපේ ශාස්ත්‍රයේ තුල සහ රංගන ශාස්ත්‍රයේ තුල ගොඩක් වෙලාවට පුයර භාවිතා කරනවා, සුබද විලුම් වර්ග භාවිතා කරනවා, කිව්වගේ හීල්ස් භාවිතා කරනවා, නොයෙකුත් දේවල් භාවිතා කරලා අපි ටිකක් නොසලකිලිමත් ආකාරයෙන් තමයි ඉන්නේ බෝට්ටු සපත්තු භාවිතා කරන ඒ වගේ දේවල්. අද වැස්ස නිසා. ඇත්තරම මේ නොසලකීම නිසා ඔය පුයර වර්ග සහ විදුම් වර්ග ගැන කතා කරොත් ඔය තුලින් අපිට සමේ ආසාදන ඇති වෙන්න පුළුවන්. මේ තුලින් යම්කිසි බලපෑමක් තියෙනවද? ඔව් ඒ වගේ දේවලින් ආසාදන වලටත් වඩා ඇති වෙන්නේ අර ප්‍රතික්‍රියාවල එන එකට ඇලර්ජි ඒ වගේ රියැක්ෂන්ස් එන්න පුළුවන්. ඒක තමයි ඒක ගැන බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ ඒ විතරක් නෙවෙයි ඒක මුළු ජීවිතේටම හානි වෙන ආකාරයේ රියැක්ෂන්ස් උත් එන්න පුළුවන්. ඒවත් හරියාකාරව පුහුණුවක් ඇති ඒ සඳහා ඒ බෙහෙත් ගැන හොඳ අවබෝධයක් ඇති. දැන් බෙහෙතක් වුණත් අපි දෙනකොට ඇලර්ජි එකක් තියෙනවා. දැන් පහුගිය කාලවල එක විදිහේ දේවල් වුණා. ඒක ඉතින් හැමදාම වෙන දෙයක්. කියන්නේ ඇලර්ජි නැති කෙනෙක් වුණත් ඇලර්ජි එකක් මතුවෙන්න පුළුවන් ප්‍රශ්න වතාවක්. ඇලර්ජියක් ඒ බෙහෙත අරන් ඇලර්ජි එකක් නොතිබුණු කෙනෙක්ට තුන්වෙනි සැරේ හතරවෙනි සැරේ දෙනකොට ඇලර්ජි එකක් එන්න පුළුවන්. ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් අඩුම වශයෙන් මේකට ඇලර්ජි එකක් තියෙනවද නැද්ද? ඇලර්ජි එකක් නැත්තම් මේක නිසා එන්න පුළුවන් නම් ඒක චෙක් කරලා බලනවාද මේක සම්පූර්ණ ගාන්න ඉස්සෙල්ලා? දව හෙයා ඩයි එකක් වුණත් ගානකොට වෙන රටවල සාමාන්‍යයෙන් පොඩ්ඩක් දාලා පැය 24ක් තියෙනවා. පැත්තකට ටච් කරලා. ඒකල තමයි ඒක කරන්නේ. මොකද දැන් අපි දන්නවා ලයි මේ මාරාන්තික ප්‍රතික්‍රියාවක් එන්න පුළුවන්. ඔව්. ඊට පස්සේ ඔව් අපේ රට තුල ප්‍රවීණ කලාකාරණියක් පවා ඒ විදිහට අපිට අවාසනාවන්ත විදිහට හැම වුණා. ඩයි නිසා. ඉතින් ડોක්ටර් මම ඊළඟට අහන්න කැමතියි දැන් ගොඩක් වෙලාවට අවිෂ්කර අපේ ගෙදරදී ඔය දැන් ડોක්ටර් සඳහන් කරා ඇන්ටිබයොටික් කියන ප්‍රතිජීවක කියන ඖෂධය පිළිබඳ දැන් අපි ඇන්ටිබයොටික් ડોක්ටර් දෙනවා නම් දවස් 14කට සමහර වෙලාවට අපේ පොඩක් බඩ දැවිල්ල එන්න පුළුවන්, ඔක්කාරයට එන්න පුළුවන්. අපි සමහර වෙලාවට මේ මම අහලා තියෙනවා දෙකට කඩන්න හොඳ නැති ඖෂධ තියෙනවා කියලා. සමහර වෙලාවට බඩ දන හින්දා ડોක්ටර් එකක් නේ දුන්නේ මම භාගයක් දුනවා කියලා වොන්න පුළුවන්. අපි පොඩක් ડોක්ටර් ප්‍රතිජීවක භාවිතා කරන විදිය දින ගාන හරියට ගැනීමේ වැදගත්කම ගැනත් මතක් කරන්න ඕනේ නේද? ඔව් ඒක හරිය වැදගත්. ඒ කියන්නේ සමහර එකක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රතිජීවකයක් මෙපමණ කාලයක් ගන්න කියලා කියන්නේ ඒක ගතානුගතිකව අපි දැකලා තියෙනවා කොයි විදිහටද මේ කියන්නේ කියලා. අපි හිතමු හරි විදිහට නම් ප්‍රතිජීවකයක් දෙනකොට අපි දැනගන්න ඕනේ හරියටම තියෙන ආසාදනය ආවේ මොකෙන්ද කියලා. නමුත් ඒක බලන්න දවස් 3-4ක් යනවා. ඒ කාලේ වෙනකන් අපිට ප්‍රතිජීවක නොදී ඉන්න බැහැ නේද? ඒකින්ද අපි සාමාන්‍යයෙන් වැඩියෙන් වැඩ කරන ප්‍රතිජීවක තෝරලා එක දෙනවා. ඉදිරියට කල්චර් එකක් කරලා තියෙනවනේ ඒක බලලා වෙනස් කරනවා. නමුත් සාමාන්‍යයෙන් හැම ලෙඩකටම ගත යුතු කාලයක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් හෙම්බිරිසාවක් වගේකට නැත්තම් මේ පපුවේ උඩ කැටසේ එන ඉන්ෆෙක්ෂන් එකක් වගේ දවස් 5ක් විතරක් දෙනවා. ඒතුව දවස් 2ක් අරගෙන සිම්ප්ටම්ස් අඩු වුණාම ඕක නවත්තන්න ගියොත් ඒ බෙහෙත සමහරට ආපහු පාවිච්චි කරන්න බැරුව යන පොළ. ඒකට මේ බැක්ටීරියාව රෙසිස්ටන්ට් වෙනවා. ඒකින්ද කවදාවත් බෙහෙතක් ඒ නියමිත කාලයට පෙර නවත්තන්න හොඳ නැහැ. මොකද ඒකට ආපහු කාලෙකදී ගන්න බැරි එකක් තියෙනවා. එකක් දෙවෙනි එක ලෙඩේ ආපහු මතුවෙන්න පුළුවන්. දැන් ක්‍රියාණි මහත්මිය කියපු එකම තමයි මට නිරන්තරයෙන් මතක් වෙන්නේ. දැන් ඇය ওই රෝගී තත්ත්වය දෙසරයක් අත්මින් නිසා. ඒ කියන්නේ ඇගේ සමීපතය. එතකොට ඔළුවට ප්‍රෙෂර් එකක් නේ පීඩනයන්නේ. පීඩනයක් කෙනෙකුට දැන් නේත්‍රාවිල්ලා කියනවා අන්නාසි කන්න දෙන්න එපා. අන්නාසි කන්න දෙන්න එපා. දෙහි දාලා කෑම දෙන්න එපා. ඇත්තටම කෑමෙන් යම් කිසි බලපෑමක් තියනවාද? ඒකට හේතු වෙච්ච නෑ කෑම මෙහෙමයි. ලෙඩ වුණාම හොඳට කන්න ඕනේ. මේ පතෝලයි අරව මේ දින මදි. ලෙඩ වුණාම ඇඟේ තියෙන ක්‍රියාකාරීත්වය තවත් වැඩි සාමාන්‍ය වෙලාවට වඩා. ඒකින්ද හරියාකාරව පෝෂණය ලැබී යුතුයි. පෝෂණය ලැබුණ නැති කෙනෙක්ට තියෙන ලෙඩකින් ගොඩේීමේ හැකියාව අඩුයි. ඒක නිසා අනම්මනම් පොඩි පොඩි දේවල් දාලා වතුර ආහාර අරව එහෙම නෙමෙයි සාමාන්‍ය හොඳ පෝෂණය දිය යුතුයි. නමුත් අපි හිතමු දිය වැඩියාම සාධකයක් නම් සීනි වැඩි වෙන එක නවත්තනවා. ඒකට හා සඳහන් ඒ සීනි වැඩි වෙනවා වැඩියෙන් කරනවා නම් ඒක අඩු කරන්න ඕනේ. කෑම දෙනකොට ඒක මෙවා කරන්න ඕනේ හරියට. නමුත් ඒ සමබර ආහාරයක් ගනිද්දී අපි හිතමු සීනි තිබිච්ච ඵලයට අපි පිටි දෙන්න එපයි කියන්නේ. පිටි අවශ්‍ය ඇඟට. පිටි වලින් තමයි ඇඟට ශක්තියක් ලැබෙන්නේ. ඒත් ඒ හැම කියන්නේ ඒ දෙන ප්‍රමාණවල අඩු වැඩිකම් කර සම්බර ආහාරයක් ලබා ගත යුතුයි. නැත්නම් කාටවත් එකකින් ගොඩ එන ස්පෙෂලි ඔය සෙලියුලයිටිස් වගේ තත්ත්වයක් එනකොට අනිවාර්යයෙන්ම පෝෂණය හතරේ තියෙන හුඟක් අය ඒ ආසාදේ තත්ත්වය තුළ කන්න අපිරියාවල් ඒවා මේ වෙනවා. නමුත් පෝෂණය ලැබෙන්නට අපි උත්සාහ කළ යුතුයි. දැන් ඔය රැකියාවන් තුළ සාමාන්‍යයෙන් අපි හිතමු බඩු කර්මාන්තයේ යෙදෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේසන් වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. කුඹුරු වැඩ උනත් කුඹුරු වැඩ විශේෂයෙන්ම කුඹුරු වැඩේ ඉන්නවා. අනිවාර්යයෙන්ම. එතකොට ඔවුන්ට මේ තත්ත්වය තුළ පොඩි තර්ජනාත්මක තත්ත්වයක් තිබෙනවා. බොහොම අභියෝගාත්මකයි. ඒ වගේ තත්ත්වේ නම් ඉතින් දෙඩෙන් ගොඩ නාවොත් මේ තත්ත්වේ නිතර නිතර ගියොත් ඊට වැඩි අභියෝගාත්මකයි. කොහොමත් යන්න බෑනේ. සැරෙන් සැරේ මාසික සැරයක් මේක මතුනේ. ඒක නිසා හරියාකාර මේ වගේ ලෙඩක් ආවොත් ඒක නිට්ටාවට ඒකෙන් ගොඩ ඇවිල්ලා වෛද්‍ය ප්‍රතිකාර අරන් කොයි වෙලාවටද මේකට යන්න ඕනේ කියන ඒ ප්‍රතිකාර සමග ගියොත් දීර්ඝකාලීනව වැඩි හොඳයි කියලා මට හිතෙනවා. මට මතක් වුණා මේක සැරේ ડોක්ටර් මට තිබුණා මේ ටෙලිනා මහේක රංගනය කරන්න මේ පොල්ලෙලි පල් කරලා තියෙන වලක මම දුප්පත් බොහොම දුප්පත් ගන්නේ මම ඒකට බැහැලා මේ ඒවා අරගෙන එන්න ඕනේ ගොඩට. ඉතින් දැන් કૃතිමව හදන්න බෑ ඒ වෙලාවේ වෙලා නැහැ. ඉතින් ඇත්තම අතහැරලා දාපු ඒ වගේ පොල්ලෙලි වලකට තමයි මට රඟපාන සිද්ධ වුනේ. ඉතින් කිට්ටු කරන්න බෑ ගඳයි. ඒ දන්නවනේ. පල් වුණාම තේක මඩ පිරිලා ඉතින් මම බැහැලා දැන් ડોක්ටර්ගේ දෙපා පිරිසුදු කරගන්න ඕනේ කියලානේ. ඉතින් බැහැලා දන්නවනේ පොඩි සීන් එකක් වුණාට පැයක් විතර ඒක මට ඉන්න වුණා. ඊට පස්සේ නියපොතු වටේ අර කළු බැඳිලා මේවා බැඳිලා උගාක් දවස් ගියා ඒක සුද්ධ කරගන්න මට. ඉතින් ඒක දෙපා පිරිසිදු කරන එක උගාක් අපේ අමතක කරනවා මේ මූණ අනිත් ඒවා පිරිසිදු කරනවා. ඉතින් ඒක උගාක් අය බැහැර කරන දෙයක්. ඒක තමයි හරි වටින්නේ කියලා මට හිතෙනවා. ඔව් දැන් අපි බලන්න පුංචි අපි ඉස්සර පොඩි කාලේ කියන ප්‍රාථමික අංශවල නියපොතු කන්න එපා පුතේ කියලා. ඒකේ අපි හිතනවා නියපොතු කන්න එපා කියන්නේ මේ නියපොතු මේ මොකක් කර එකක් වෙන්නේ නැති නියපොතු මේ නියමලයට හොද නැතුව ඇති එහෙම කියලා හිතන. නමුත් ඇත්ත කතාව තියෙන්නේ මේ පුංචි වණයක් ඇවිල්ලා අපි මේ නියපොතු වලින් කහන තැනදී පවා විස බීජ ඉන්න පුළුවන් නේ. වයිතුමනේ අවසාන වශයෙන් දැන් වැඩි හිටියන් අර නේත්‍ර කිව්වගේ ටිකක් මුරණ්ඩුයි. ක්‍රමක් තියෙනව නැතුව නෙවෙයි. වැඩිහිටියන්ට දෙන උපදේශය මොකද්ද සහ දැන් විශේෂයෙන්ම ශ්‍රේණි මහත්මිය වගේ කෙනෙක් දැන් එතුමියගේ මව බලාගත්ත සැමියා බලාගත්තර බලා ගන්න කෙනාට දෙන්න උපදේශය මොකක්ද? එහෙමයි. වැඩිහිටියෝ මුරණ්ඩුයි. කියවනේ. කවුද වැඩිහිටිය කියන්නේ? වැඩිහිටිය කියන්නේ වාසිය මොහුකුරාගිය කෙනෙක්. වාසිය මොහුකුරාගියයි කියන්නේ ඒ වාස යනකොට පුද්ගලයාගේ කය තියෙන මනස තියෙනවා. කය වර්ධනය වෙනවා. කයත් සමග වායස්ගත වීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඒකට අපි ඔක්කොම ගොතු වෙනවා. ඒකදී යම් යම් දේවල් එනවා. නමුත් වායස්ගත වීමේ ක්‍රියාවලිය හැම වෙලේම මේ අභියෝගාත්මක දේවල් තියෙනවා. නමුත් ඒක හැම වෙලේම Tamanට අවශ්‍යයක් නෙවෙයි. ඒක වාසියක් තියෙනවා. අපි හිතමු මනසින් යනකොට අත්දැකීම් වලින් යනකොට මනස දියුණු වෙනවා. මිනිස්ගේ ප්‍රඥාව වැඩෙනවා. අපි මේ පැත්ත අයින් කරලා ඇවිද ගන්න බැරි එක ගැන විතරනේ කතා කරන්නේ. නමුත් පුද්ගලයෙක් කියන්නේ කය නෙමෙයිනේ. ඒ පුලින් එන දේ. අපි බලමු ශ්‍රේණි අමරසේන මහත්මියගේ කරිය එක ගත්තොත් මේට අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා කර චරිත දිහා බලලා හිතන ඇති මං අද තැනුම මට අද තිබුණා නම් මේ අත්දැකීම තිරනට මං ඊට වඩා හොඳට කරනවා කියලා. අපි හැමෝටම එක තියෙනවා. මට වුණත් ලෙඩෙක් බැලුවට පස්සේ ඒක දෙනවා. ඔයාටත් තේරෙන්නේ නැතිනේ. නිවේදකෙක් විදිහට මේට අවුරුදු 10කට ඉස්සෙල්ලා කර දෙයට වැඩිය මට දැන් හොඳට කරන්න පුළුවන්. ඒක තමයි වැඩි. ඒ අපි හැම වෙලේම වැඩි හිටියෙක් දිහා බලනකොට ඒක ඇල්ල අමතක වෙනවා. දැන් අපි හුඟක් වෙලාවට මම මේ දවස්වල කතා කරන දැන් අපි හිතමු කෙනෙක් එනවා සමහරු වයස 60යි. මම එක ප්‍රශ්නයක් අහන එක අපහු ගොඩක් අය හිතනවා මේ ડોක්ටර් මනාත් මේ අහන්නේ කියලා. 60 දී මිනිස්ට්‍රේල්ලන්ට කියනවා අවුරුදු 35ක කරේ එකක් තියෙනවා. ළමයි හැදුවා. අරක කරා මේක කරා මෙච්චර හම්බ කළා. දැන් 2000 ඉන්නෝනේ. මොනවත් කරන්නේ නැහැ. ගෙදර ගියා පත්‍රයක් බැලුවා පොඩ්ඩක් බණ ටිකක් ඇහුවා ඇවිදින ගියා. ඉතින් මම 60න් පස්සේ දැන් අවුරුදු කීයක් තා ජීවත් වෙනවද කියලා. මානව මිනිස්සු හිතන මේ මොකද්ද මේ අහන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට එනකොට කවටවත් උත්තරයක් නැහැ. නමුත් 60ට එන මිනිස්සෙක්ට තව අවුරුදු 40ක් ජීවත් වෙන්න පුළුවන්. ඒකට තියෙනවද අපිට plan එකක්? නෑනේ. 60න් එළියට එනකොට plan එකක් නැහැ. මුළු අවුරුදු 60ම අපි හිතුවා දැන් ජීවිතේ ඉවරයි කියලා. ඉවර නැහැ. ඕකට අපි සූදානම් නැත්තම් මම දකින්න අවුරුදු 65 70 වෙනට මිනිස්සු වෙනවා මට ડિප්‍රෙෂන් වෙනවා. හොඳටම වෙලා යන එන මන් නැත වෙලා වෙනවා. නමුත් මේ ඔක්කොම යම් යම් ආයතනවල තාමත්ම හොඳින් වැඩ කළා. නමුත් හැමෝකම මේ අවුරුදු 60 ගාවට එනකොට වෙනා වැඩි හිටි ඉවරයි කියන්නේ නැතුව මේ අවුරුදු 40 යන මට වෙනවා අවුරුදු 95 මිනිස්සු තරුණයෝ වගේ කතා කරනවා. ඒගොල්ලෝ හොඳට පැහැදිලි පොත් ලියනවා. සින්දු හදනවා. සමහර මට ගණන්ලා දෙනවා CD. මේ මේක වාගේ චරිතයට ගැලපෙනවා මේක කිය බලන්න කියලා. සමහර ඉන්නවා අවුරුදු 70 වෙනකොට වීල්චයර්ස් වෙනවා. ඒ වගේ දැන් ඔබේ ජීවිතේ ඔබ පටන් ගන්නම කොතනද අවසානය කොතනද කියලා හිතන්න එපා. අවසානයට තව බොහෝ දුර තියෙනවා. සමහරට අවසානයේ පිළිබඳව තර්ක කරන්න එපා. එතුමා කිව්වා වගේම කායික සෞඛ්‍ය පිළිබඳව ඔබ වඩාත් අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් අද අපිත් එක්ක වෛද්‍ය සාකච්ඡාවට එකතු වුණේ කායික රෝග විශේෂඥ වෛද්‍ය චන්දන කනකරත්න මහත්මයා. බොහොම ස්තුතියි. මම හිතන්නේ නිවසේ ඉඳලා ඉන්න හැමෝටම බොහෝ වටිනා ස්තුතියි මට කතා කළා කියලා. එහෙනම් අපි එතුමාට සම දෙන ගමන් අපිට මේ ආරාධිතෙක් ඉන්නවා දුරකතනේ. සාමාන්‍යයෙන් ඔබතුමියට හරි ලෙන්ගතු ආදරය කරන්න ආදරය කරන කෙනෙක්. කටහඬ අහලම බලමු. කිව්වහම රටක් ලෝකයක් ආදරය කරනවා. කවුද කියලා හිතා ගන්න බෑ හැබැයි. බලමු කවුද කියලා. දැන් මේ ශ්‍රී ලංකාවේ කලා ශාස්ත්‍රය තුල බැලුවට පස්සේ එතුමියව නොදන්න කෙනෙක් නෑනේ. අනිවාර්යයෙන්ම. කලා ශාස්ත්‍රය නෙමෙයි කොහෙ. කොහෙ ගියත් එහෙම තමයි. එතකොට පුංචි දරුවා ඉදලා ලොකු චරිතය වෙනකම්ම අපි අර අහපු ළමා ගීතත් එක්කම තමයි අපේ ජීවිතය ගෙවුනේ. එතකොට මේ මෙතුමියගේ පරම්පරාව නෙවෙයි. හැබැයි පරම්පරාවට ටිකක් මේ පිටින් අපේ පරම්පරාවටත් පොඩ්ඩක් මෙහෙයි කියන අපි පරම්පරාවනේ අපිට කලින් අපි කටහඬ අහලා බලමු අඳුර ගන්න පුළුවන්ද කියලා. හරි. කතා කරමුක කවුද කියලා බලන්න. කටහඬ අඳුර ගන්න පුළුවන්ද කියලා බලන්න. ආයිබෝන් සුබෝදෑසනක්. හලෝ. අඳුර ගන්න පුළුවන්. ආයිබෝන් සුබෝදෑසනක්. ආයිබෝන් කතා කරන්නකෝ පොඩ්ඩක්. අපි අද කටහඬින් අඳුර ගන්න යන්නේ ඔබ. අපිට දුරකතනේ ඉන්නවද? ආයිබෝන්. හලෝ කිව්වනේ. සජීවී අවස්ථාවන් කියන්නේ මේ විදිහේ දේවල් සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. හරි. එහෙනම් අපිටම කියන්න වෙයි වගේ. වෙන කවුරුත් නෙමෙයි. ඒ රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක්, තව කොහොමද කියන්නේ අපි ලේඛකයෙක්. එතකොට ශිල්පියෙක් කවුද දන්නවද? කාන්තාවක් නෙමෙයිද? නුවන් නයනජිත්. අනේ නුවන් නෑනජිත් හරි හරි නුවන් නෑනජිත් මහත්මයා ආයුබෝවන් සුබ උදෑසනක් එන්නේ ඒකනේ හලෝ ආ ඔය එහෙන් ආයුබෝවන් සුබ උදෑසනක් නුවන් මහත්මයා හලෝ ආයුබෝවන් ආයුබෝවන් හලෝ ඔව් ඔබතුමාව අපිට ඇහෙනවා ආයුබෝවන් හලෝ හලෝ පදන්නේ ඇලෙක්සන්ඩර් කැහම් වෙල්ලොත් මෙච්චර කියන්නේ එහෙම තමයි නේද ගොඩක් වෙලාවට අපි සජීවීව කටයුතු කරනකොට ඔය වගේ දේවල් වලට මුහුණ දෙන්න සිදු වෙනවා හැබැයි ශ්‍රියානි අමරසේන මහත්මිය බොහොමින්ම ආදරය කරන චරිතයක් වගේම නුවන් මහතාත් බොහොම ගරු කරන ආදරය කරන චරිතයක් අපි බලමු නැවතත් සම්බන්ධ කරගන්න පුළුවන් වේද කියලා ආශිර්වාද කරනවා ඔව් අනිවාර්යයෙන්ම නයනජිත් මහත්මිය ගැන තියෙන මතකය කොහොමද නුවන්න මම අඳුරගන්නේ නුවන්ගේ තාත්තගෙන් ඒඩි රංජිත් කුමාර කියන්නේ මගේ සැමියාත් එක්ක හිටපු වැඩ කරපු සමග සැමියාගේ ගෝලෙක් පත්‍ර රස්සාව කරන කාලේ. ඉතින් රංජිත් කුමාර මාව ඉන්ටර්වයුව කළා තියෙනවා පත්‍ර රාශියකට. ඊට පස්සේ ඉතින් නුවන් උඩ පොඩි. ඉතින් නුවන් හරි ඉක්මනට පත්‍ර කලාව වගේම ලේඛන කලාව සෑහෙන දුරට අධ්‍යයනය කරලා ගෙදරින් ලැබුණ ආභාෂය. ඒ වගේම ඇගේ මව ගායිකාවක් ජනප්‍රිය ප්‍රසිද්ධ ගායිකාවක්. ඉතින් මේ දෙකම සංකල්ප වෙමින් ඔහුට කතා කරන්නත් පුළුවන් ගායනා කරන්නත් පුළුවන්. ඉතින් මේ හැම දෙයකින්ම නුවන් හරියට දැනුවත් වුණා රංජිත් අභිභවයන් තරමට දැනුවත් වුණා. දැන් සර්සයි පත්‍රේ කච්චුත්‍ර දරන්නේ නුවන්ගේ තමයි. ඉතින් ඇත්තටම හරි සමීපයි. මං ගැන මගේ මොන හරි දෙයක් මට අමතක නම් ડોක්ටර් දැන් මං අහන්නේ නුවන්ගෙන්. එහෙම නැත්නම් රංජිත්ගෙන්. එයා තමයි මතක් කරන්නේ මෙන්න මේ වාර්ෂිකය තමයි ශ්‍රියාණියක්ක මෙන්න මේ චිත්‍රපටිය රඟපෑවේ. මෙන්න මේත් එක තමයි රඟපෑවේ. මට අමතකයි. ඉතින් ඒ වගේ හරිය දැනුම් සම්භාරයක් තියෙන කෙනෙක් තමයි නුවන්ජිත්. ඔව් දැන් අපිට මේ ඔහුව සම්බන්ධ කරගන්න පුළුවන්. නමුත් පොඩි වෙලාවක් දෙන්න පොඩි තාක්ෂණික දෝෂෙකින් එහෙම වෙනවනේ. හැබැයි දැන් නුවන් නයනජිත්ල වගේ දැන් ඒ પરම්පරාව ඔබට ආපු පස්සේ પરම්පරාව. එතකොට ඒ પરම්පරාවේ ඉන්න සමාජිකයන් පවා ඔබට හරිසෙයින් ආදරය කරනවා. ඒ වගේ දැන් නුවන් එක්ක එකට වැඩ කරන්න හම්බෙලා තිබුණා. ඔව් සෑහෙන දුරට යම් යම් අවස්ථාවලදී එක එක ඔය සම්භාෂණවලදී ඒ වගේම අපේ තියෙන අනිත් සොසයිටිස් ඒවට නුවන් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. ඉතින් වැඩ කටයුතු කරලා තියෙනවා සෑහෙන දුරට. දැන් එතුමා සාහිත්‍යදරෙක් ලේඛකයෙක්. ලේඛකයෙක් කිව්වට පස්සේ ලේඛකයාගේ දැන් හිරු සදුසේ බබලන්න මිහිකතගේ දරුවෙක් අමරදේව මහත්මයා ගැන පවා ලේඛනයේ කලාවේදී ඔහු ප්‍රගුණ කළා ඒ පිළිබඳව ਵਿਚාරයක් තමයි ලස්සන තිබු. දැන් අපි සාමාන්‍යයෙන් කතා කරන ශාස්ත්‍රය තුල අපි දකිනවා ගොඩක් කලාකරුවන් ඉන්නවා සාමාන්‍යයෙන් තමාගේ කලා ජීවිතය තුළ නවකතා විතරක් කරනවා නවකතා ශාස්ත්‍රයේ විතරයි ඒ කට්ටියත් එක්ක විතරයි ආශ්‍රය තියෙන්නේ ඊට වඩා එහෙන් ආශ්‍රයක් නැහැ. ඒ නුවන් නයනජිත් මහත්මයා හැම පැත්තෙම කලා ශාස්ත්‍රය හැම සවම ස්පර්ශ කරනවා. හිස්ටරි එකක් එයායි මම පුස්තකාලයක් වගේ. ඒ තරම් දැනුමක් තියෙනවා හොඳ මතකයක් තියෙනවා. ඒ මතකය තමයි හරි වටින්නේ. අපි නුවන් මහත්මයා ඉස්සරහට සම්බන්ධ කරගමු. එතකන් අපි කතා කරමු දැන් අර මට ආයෙ බස් රථයට යන්න හරි ආසයි. නැති අස්සේවා බස් එක කරන්නේ බස් එකක් මේ බස් එක වෑන්නයක් වෙන්නත් පුළුවන්. ඕක හරි සුහද චාරිකාවක්. දැන් ඒ කාලේ තුලදී අපි කතා කරනකොට අපි හිතමු හන්තාන ඒ වගේ නූරෙලිය පැත්තට ගියාට පස්සේ රූගත කිරීම් වලදී ගොඩාක් අත්දැකීම් සහ ගොඩාක් සිදුවීම් වලට මුහුණ පාන්න සිද්ධ වුණා. අපි ඒක හැබැයි කතා කරන්න මේ වෙලාවේ පොඩ්ඩක් මදි කියලා. කාලේලා මදි කියලා හිතනවා. හැබැයි අපි ඊළඟට කතා කරන්න සූදානම් සහ නුවන් මහත්මයාවත් අරගෙන අපි කතා කරන්න සූදානම් එතුමිගේ ජීවිතය පිළිබඳව. ඉතින් වෛද්‍ය සාකච්ඡාවට සහභාගී වුණ ඔබතුමාටත් බොහොම ස්තුතියි.